अप्रकाशित यौवने नुकी परिचेदे तनमल्विल खोल्ले आत्मिक सह विशेषलिक विंदनीय विचार මම මෙහෙම කියන්නම් 1986 ඒ කියන්නේ මම ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන සමග සම්බන්ධ වෙනවා ඔබේ අපේ ඔවුන්ගේ පරම්පරාවේ ප්‍රකාශිත ප්‍රකාශන තනමල්විල කොල්ලෙක් කියන දෙලිනාට්‍ය මේ දිනවල ගොඩාක් ජනප්‍රිය හැම කෙනෙක්ම ගොඩාක් රසවිඳින නාට්‍යයක් මෙච්චර කාලයකට හොඳ නාට්‍යයක් ජනප්‍රිය නාට්‍යයක් උනේ නැහැ ඉතින් මේ වෙලකට තනමල්ලින කොල්ලෙක් ට්‍රෙන්ඩින් වලට ඇවිල්ලා තියෙනවා කියන්නේ අපිට ගොඩක් සතුටුයි හොඳ නාට්‍යයක් ජනප්‍රිය නාට්‍යයක් වීම පිළිබඳ විශේෂයෙන්ම එහි අධ්‍යක්ෂණය කරපු රොෂාන් රවීන්ද්‍ර පිටපත් රචක තුසිත් සහෝදරයාට ස්තුති වෙන ගමන්ම ඒ නාට්‍ය ගැන මට කියන්න තියෙන පුංචි අද්දකින් බෙදා හදා ගන්න මම බලාපොරොත්තු වෙනවා ඇත්තටම ඒ නාට්‍යයේ හැම චරිතයක්ම අපිට ගොඩක් සමීපයි ඒ නාට්‍යය ඇතුලේ අපි ජීවත් වෙනවා කියලා අපිට දැනෙනවා මොකද කාලපරාසය වෙනස් වුණාට අපේ පරම්පරාව ඒ චරිත ජීවත්ලා තියෙන සමහරට අපි ඒ චරිත බවට පත් වෙනවා දීප්ත අපේ ඇතුලේ ඉඳලා පේනවා කිතුලා ලොක්කයියා එතකොට පතෝලයා අපි හොදටම අපිට හම්බුණ චරිත අපේ ජීවිතේදී අපිට ගොඩක් සමීපුණ චරිත ඒ නිසා මෙන්න මම හිතන්නේ මේ නාට්‍ය මේ තරම්ම මිනිස්සු අතර මම කියන්නේ වයස් ભેදයක් නැතුව හැම කෙනෙක් අතරම තරම්ම ජනප්‍රිය වෙන්න හේතු වෙන්න ඇත්තේ ඉතින් මට මේ නාට්‍යයේ එක චරිතයක් තියෙනවා වැඩිය ඉස්මතු වෙන්නේ නැති නමුත් නාට්‍ය පුරාම යටින් හුයක් වගේ ඒ චරිතය ගලාගෙන යනවා ඔහු තමයි සිරිමාමා කියන චරිතය ඊගායි කුමාරයා රහසෙම ජීවත් වෙනවා මගේ පුතේ මට තාත්තේ කිව්වා මාගේ කිරි රප්පේ සිරිමාමා කියන චරිතය තමයි මම ගොඩක් හිතපු චරිතය මේ නාට්‍ය තුනේ මොකද අපේ පරම්පරාවේ අපේ සහෝදරයන්ගේ තාත්තලා අම්මලා අවසාන හුස්ම හෙළුවේ සිරිමාමා වගේ තමයි प्रधान दायक सिरिमामुल අපි මාත් තව සහෝදරයෙකුත් ඔවුන්හා සම්බන්ධ වෙනවා. ඒකට අපිට බලපාපු හේතු රාශියක් තිබුණා. අපේ පාසල් ජීවිතයේ යම් යම් හේතු සහ අපේ පෞද්ගලික ජීවිතවල හේතු ගොඩක් තිබුණා. කොහොමහරි ඉන්පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ වටා තව තරුණ පිරිසක් ඒක රාශි කරගන්න. අපි ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දරනවා මම කියන්නේ පරිශ්‍රමය සාර්ථක වෙනවා ඉතා විශාල තරුණ පරම්පරාවක් තරුණ පිරිසක් අපි වටා ඒකරාශී කරගන්න අපිට ඒ ඒ 87 88 89 යන කාලවලදී අපිට හැකියාව ලැබෙනවා
ඉතාම භීෂණ කාලවකවානුවක් ඉතාම මරණය අතේ තියාගෙන තමයි අපි අපිට එළියටම හිමි සිද්ධ වෙන්නේ අපි ගොඩක් හැංගිලා ජීවත් වුනේ කොහොම හරි මං හිතන්නේ ජනතාව විතරම ගත්ත ඉතා ඒක අනුවණ ක්‍රියාවක් තමයි මල්ලිලා නේද බොඩි බිල්ඩින් කරන්න ඕනේ ඒ කාලේ හමුදාවේ සහ පොලිසියේ ඉන්න අයට ඒ අස්සාවෙන් අයින් වෙන්න කියලා ගත්ත තීරණය ඒ මොහොතේ අපි විරුද්ධ වෙනවා නමුත් ඒක අපේ ඒ ඒ අපේ විරුද්ධත්වයේ මං හිතන්නේ වටිනාකමක් ලැබුණේ නැහැ විරුද්ධත්වයෙන් මොකද අපි විරුද්ධ වුණාට ඒගොල්ලෝ කිව්වේ මොහොතේ ගන්න ගත යුතුම තීරණයක් තමයි ගත ගන්න මොන තීරණයක් කියලා පස්සේ අපි මමත් මගේ මගේ කුංචි කාලේ මාත් එක්කම හැදුණු සහෝදරෙක් ඉන්නවා අපේ ප්‍රදේශයේ මගේ ගමේ ඔහු අපි දැන් අපි තීරණය කරනවා මේ 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 සඳහා වන පෝස්ටර් ව්‍යාපාරයට අපි අනුවර්ධනය කරනවා මම හිතන්නේ ඇත්තටම අපට එහෙම තීරණයක් ගන්න හේතු කීපයක් බලපෑවා එයින් ප්‍රධානම හේතු උනේ विशेष मत बलपापू कारण मन विटा मगे पिया मगे वेडिमल सहोद आरक्षण से संबंध सेवे करी मत पोलिस एनसावन प्रति पाक मत इवेन मगे धन अने कारण मोहत वेन विट हमदावे सह पोलिस विशाल पिरीसा अभीट නොමිල විදිහට සහයෝගින් ලබා සහයෝගය ලබා දෙමින් හිටියේ. හැබැයි ඉතින් මේ තීරණය පස්සේ සීලුම දේ කන පිට පෙරලෙන්න ගත්තා. මම හිතන්නේ ඊට පස්සේ වෙච්ච දේවල් අපි හැමෝම දන්නවා. අපේ પરම්පරාවේ හොඳටම දන්නවා. අර ඌරගේ මාළු ඌරගේ පිටු උඩ තියලම කැපුවා. කියලා කතන්දරයක් තියෙනවානේ. ඒ වගේ සිද්ධියක් තමයි ඊට පස්සේ සිද්ධ වුනේ. කොහොම හරි පස්සේ දැඩි මර්ධනයක් ක්‍රියාත්මක වෙනවා මුළු රට පුරාම ඒක අපේ ප්‍රදේශයට විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දුරුපිට ප්‍රදේශයක් මම ජීවත් වුණු ප්‍රදේශයට දැඩි ලෙස බලපානවා ඒ මොහොතේ මා දැන් මේ වෙනකොට මගේ මාත් සමග සිටි සහෝදරයෝ මගේ પરම්පරාවේ සහෝදරයෝ කීප දෙනෙක් ඇරෙන්න සියලුම දෙනා ජීවතුන් ලබන එක මරලා දැම්මා රාජ්‍ය මර්ධ මර්ධකයෙන් විසින් නැත්නම් අමුදාවේ මර්ධනයේ යටත්තුණා යටතේ සිද්ධ වුණා නැත්නම් අතුරු දහන් කරා කොහොම හරි මට හිටපු හොඳම මිත්‍රයා මගේ කල්යාණ මිත්‍රයා නැත්නම් මාත් එක්ක කුංචි කාලේ ඉඳන්ම මගේ දුකස බෙදාගත් මිත්‍රයාව පාරයි මරලා දානවා ඒ මිනිහ කුණු වෙනවා කිසි කෙනෙකුට ඒට ළඟට කිට්ටුවටවත් යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේක මගේ හිත ගොඩක් කම්පණයට පත්කරු සිදුවීමක් වුණා මට මතකයි ඒ මගේ සහෝදරයා මේ ගෙදරට මම යනකොට ඒ අම්මා මට කිව්වේ ඔබ තමයි මගේ දරුවා මරාගත්තේ ඒකද නේද ඒ වකිල අපිට ඒ වකිල නිදෙන්න අපිට මං දන්නේ පක්ෂකේ දන්තා විද්‍යාව මත ඒ වකිල ගැලවෙන්න හැකියාවක් නැහැ මුදෙන් යනවනේ අරුන් එක පෝස්ටර් ගහන්න දිප්තිය මම මෙතන ඇවිල්ලා උන්ගේ කතා මුගේ වගේ දිගරින්නේ පරයා නකෝ පෝස්ටර් ගහන්න යනවා තමයි මුනුත් එකයි මුනුත් එකයි කොහොත් එකයි මේ දෙම ඒ කොල්ලෝ කියන්නේ නිකන් නෙමෙයි බං උන් තමයි මේ රටේ බලයට එන්නේ නකෝ ඥාපංකෝ ඥාපං අපේ තාත්තා පතෝල වැල්ලස්සේ ජීවිතේ ගෙවද්දී ඕකුන් ගෙවුන් හේනේ හංගගෙන ඉඳලා තමයි ආගියතක් නැතුනේ ආ මේ ඕකුන් නිකමඩවත හොයලා බැලුවා තාත්තට මොකද උනේ කියලා දේශපාලනේ පාකු අපි පවුලට කෙලවිච්ච එක නම් හොයලා බැලුවා හරි හුන ඉවසපන් ඉවසපන් අවසානයේ මොකද්ද මොකද්ද සිද්ධ වෙන්නේ අපිට රෙද්දේ විප්ලවේ වටිනා ජීවිත 1000කට වැඩි ප්‍රමාණයක් අහිමි වෙනවා අපි තාල්කාරි නෙමෙයි නේ බං මගේ ජීවිතේ බේරෙන්නේ
තාම හම්බේ. අලියා පිටියේ පැත්තේ තියෙන කංකාණයම් මුළු මූකලානේ කියන කැලෑව මැද්ද ඇවිදි. ටයර් සෑයක රස්නිය දැනෙද්දි වෙඩි වර්ෂාවක් මැද්දේ මට මගේ ජීවිතය බේර ගන්න පුළුවන් වෙනවා. එහෙම ජීවිතය බේරගත්තු පුද්ගලයෙක් තමයි මම. මම අදටත් විශ්වාස කරන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ පරමාර්ථවල ගැටලුවක් නෙමෙයි තිබුණේ. එදා ඒ පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගන්න ගත්ත ක්‍රියාමාර්ගවල නැත්නම් ක්‍රියාමාර්ගවල ගැටලුවක් තමයි තිබුණේ කියලා තමයි විශ්වාස කරන්නේ. මට තාත්තා කිව්වා මගේ කිරිසප්පය කියලා එහෙම දවසක් තියෙනවා. මට මන්තර මගේ අපේ මගේ ඇස්වලට කඳුලාපු දවසක් එක මොකද අපේ ඒ සහෝදරින්ගේ අම්මලා තාත්තලා ඔය හා සමාන දේවල් මාත් සමග කතා බහ කතා කරලා තියෙනවා කියලා කියනවා මට. ගොඩක් අය හිතිය අතරම ඒ මානසික මාර්ගය පියවි සිහියෙන් නෙමෙයි ඇත්තටම ඔහු සමහරට ඔහුගේ මරණය දක්වා ඔහු පියවි සිහියෙන් හිටියේ නැහැ කියලා මම දන්නවා. ඉතින් මං කියන්නේ ඒ අපේ ජීවිතවලට ගොඩක් අපේ ජීවිතවලින් අපිට ඒ වගකීම් වලින් ඒ මගහැර ගන්න බැරි තරමේ සිදුවීම් සමුදාය ඒ කාලය තුළ සිද්ධ වෙනවා. මං හිතන්නේ මට පසු කාලීන සමහර ඒ අම්මලා තාත්තලා අතර ජීවත් වෙලා ඉන්නවා. ඔවුන් තව සමහර ඒ කියන්නේ ප්‍රකෘති සිහියකින් නෙමෙයි ඔවුන් ජීවත් වෙන්නේ. මොකද ඔවුන් තාම බලාපොරොත්තු සමහර ඒ අම්මලා තාත්තලා තව බලාපොරොත්තු වෙනවා ඒ පුතා කවදා හරි ගෙදරට එයි කියලා. මං කියන්නේ ඒ වගකීමෙන් ඒ වැරදි සහගත මාතලේ යහපත් සාක්ෂි ලබට ගැලවීමක් නැහැ. මං කියන්නේ ගැලවෙන්න බැහැ අපිට. ඉතින් මම ඒ සඳහා මාව නැවතත් ඒක මට මේ නාට්‍ය ඇතුලේ මේ චරිතය මට විශාල බලපෑමක් එල්ල කරා ඒ අපේ පරම්පරාවේ ඒ ජීවිත පිළිබඳව නැවත නැවත හිතන්නට. මං හිතන්නේ හැම කෙනෙකුගේ ජීවිත ඇතුලේ මේ වගේ යම් සිදුවීම් තියෙනවා. මේක තමන්ගේ ජීවිතවලට ගොඩක් ළඟ අපිට ගොඩක් අපේ මේ පොළොවේ පය ගහලා තියෙන ජීවිත තමයි මම හිතන්නේ මේ නාට්‍ය ඇතුලේ හැම චරිතයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒතර අපිට දැනෙන චරිත තමයි මේක ඇතුලේ තියෙන්නේ. සමහරවිට අපිට හැමතිස්සෙම දැනෙනවා නෑ මේ මම මගේ මාව නේද මේ තුලින් මේ නිරූපණය වෙන්නේ කියන එක අපිට සමහරට දැනෙනවා. ඉතින් අතරමේ සිම්බාමාගේ චරිතයට චරිතය නිරූපණය කරන ආනන්ද කුමාර මහේ මං හිතන්නේ ඉතාම දක්ෂ අන්දමට ඒ චරිතය නිරූපණය කරනවා. මං හිතන්නේ ඉතාම සියුමට අපුව ගොඩක් ඇද තබා ගන්න පුළුවන් චරිතයක් විශේෂයෙන් මාව ගොඩාක් විද්ධක චරිතයක් තමයි සිරිමාමන් චරිතය. සිරිමාමා එක තැනක මට මතකයි ටයර් එකට ගිනි ගන්න ටයර් එකට වතුර විසි කරනවා. මගේ එයාගේ ආත්මය එතනින් ප්‍රකාශ වෙනවා හොඳටම. තව තැනක මම දැක්කා සිරිමාමා කියනවා ඔය රතුපාට තීන්ත අත ගන්න එපා පුතේ. උන්ට ඔය අතට කැවිච්ච තීන්ත සැකයි. එහෙම ඒ වගේ වචනයක් කියනවා. මං කියන්නේ ඒක තමයි එදා සිද්ධ වුණේ. අතල කැවිච්ච තීන්ත සැක කරපු යුගයක් තමයි අපි බහු කරලා තියෙන්නේ. ගෝර රතු පාට තීන්ත අත ගන්න එපා පුතේ. හිත හිතේ එකතු වෙනවා.
කටත් තුල ගෑවිච්ච තීන් දැක්ක අකර ඉන්නයි චා චා බලාපොරොත්තු වන්න සමාජවාදී සඳහා භාර ජාතික සහයෝගීතා සාහිත්‍ය හා කලා සම්පත් කිරීම වන්න